අක්මාබාධයකින් පෙළනු තම මියගිය දරුවාගේ අක්මාබද්ධ ශෛලකර්මය සඳහා එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 35ක් එවැනි අක්මා ආබාධවලින් පෙළන දරුවන් දෙදෙනෙකුගේ ශෛලකර්ම සඳහා ලබා දුන් නූතන විශාඛාවියක් ගාල්ලේදී හමු වුණා. මේ පරිත්‍යාගශීලී කාන්තාව ගාල්ල වක්වැල්ල පදිංචි WA දිනේෂා රංගනි. ඇයිසිය සැමියාවන අසංක ගමගේ මහතා සමග පසුගිය 18 සහ 21 යන දෙදින අවස්ථා දෙකකදී පැමිණ මෙම පරිත්‍යාග සිදු කර තිබෙනවා. ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය සඳනෙත් ලාලිත මාස 11ක දරුවා වෙනුවෙන් ඔහුගේ මව සහ පියා විසින් එකතු කරගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක මුදලක් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන රාගම ප්‍රදේශයේ පදිංචි චෙනිතු සතිස්මා මාස 8ක දැරියක් වෙනුවෙන් ප්‍රදානය කිරීම සිදු වුණා. සතිස්මාගේ මව්වන සජීවනී විරාණි හෙට්ටිආරච්චි මහත්මියට මෙම මුදල් පරිත්‍යාගය සිදු කළා. ඉන් අනතුරුව රංගනී මහත්මියකුත් 21 වැනි දිනද එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන මොනරාගල කුඹුක්කන පදිංචි HM ඩිලානී සෙත්මිනී දැරියටද ඉන්දියාවේදී සිදු කිරීමට නියමිත ශල්‍යකර්මයක් සඳහා රුපියල් ලක්ෂ 15ක් පිරිනමනු ලැබුවා. පුතුගේ වියෝ පිළිබඳ අදහස් දක්වමින් WA දිනේෂා රංගනී මෙසේ කීවා. මගේ පුතා අක්මා රෝගයකින් පෙළෙන බවය වෛද්‍යවරුන්ගෙන් මම දැනගත්තා. ඒ සඳහා රුපියල් ලක්ෂ 85ක් පමණ වැය වෙන බව වෛද්‍යවරු පැවසුවා. එම අක්මාබද්ධ ශල්‍යකර්මය ඉන්දියාවේදී සිදු කළ යුතු බවත් වෛද්‍යවරු කීවා. ඊට පසු මමත් පවුලයාත් පොළවල් ගානේ යමින් ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් එකතු කරත් අවශ්‍ය මුදල ලබාගත හැකි වුණේ නැහැ. පසුව මෙම සිද්ධිය විවිධ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසුව අවශ්‍ය මුදල සොයාගෙන ශල්‍යකාරිය කිරීමට සූදානමින් සිටියදී අවාසනාවන්ත ලෙස දරුවා මිය ගියා. පුතාට රාගම රෝහලේදී ප්‍රතිකාර ගැනීමේදී තවත් එවැනිම අක්මා රෝගයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙකු හඳුනාගත්තා. එම දරුවන්ට ඉන්දියාවේදී අක්මාබද්ධ ශල්‍යකර්මය කිරීමට නියමිතව තිබුණත් මගේ දරුවා මියගිය නිසා එම දරුවාට ශල්‍යකර්මය කිරීමට රුපියල් ලක්ෂ 80ක් වැය වෙන නිසා මගේ පුතා වෙනුවෙන් එකතු වූ මුදලින් රුපියල් ලක්ෂ 85ක මුදලක් එම දරුවන්ගේ දෙමාපියන්ට මම ලබා දුන්නා. මගේ එකම බලාපොරොත්තුව මගේ පුතාට සසරේදී කවදාවත් මෙවැනි අකල් මරණයන්ට මුහුණ පෑමට සිදු නොවේවායි ප්‍රාර්ථනා කිරීමයි. මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත click කරන්න.